චක්හවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස් සුනන්තු සග්ගමොක්හදං ධම්මසවන කාලු අයං බදන්තා ධම්මස්සවෙන කාලු අයං බදන්තා ධම්මසවෙනකාලු අයං බදංතා නමුතස්සෙ භගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මාහා සම්බුද්ධස්සෙ නමුතස්සෙ භගෙවෙතු අරහතු. सम्मा मा संबुद्धस् यो नाजगमा भविषु सारं विचीनं पुप्पमिव उदुम्बरेसु सोभिक्कु जहाति ओरपारम् උරගෝචන්න මෙවතචංපුරානංති ශ්‍රද්ධාවන්ත පින්වතුනි අදපි මේ පින්වතුන්ලාට දේශනා කරන්නේ සුත්තනිපාතේ පුරගවර්ගේ සඳහන් වන ගාථ දේශනාවකින් ධර්මකරුණු ටිකක් බුදුරජාණන් වහන්සේගේ අනුශසනාවට අනුව මේ කාමභවේවත් රූපී අරූපී කියන භවයන්ගේවත් එහෙම නැත්තම් මේ භවත්ත්‍රයේ කොතනකවත් සාරස්වභාවයක් ඇත්තෙන් හැ නත්තිකෝචි බහෝ නිච්චෝ ඉතිඋත්තන් මහේසිනා කිසිීම භවේක කිසිීම භවක තුම් භවේ කොතනකවත් සාරස්වභාවයක් ඇත්තේ නැහැ කියන එක තමයි භාග්‍යවතුන් වහන්සේලාගේ දේශනාව අන්න ඒ දේශනාව බොහෝමොහොදින් ප්‍රකට කරන ගාථ දේශනාවක් තමයි අපි දැන් මාතෘකාව වසයෙන් තබා ගත්තේ මේකත් බුදුරජාණන් වහන්සේ එක්තරා භික්‍ෂූන් වහන්සේ නමකගේ අරිහත් මාර්ගක් ඥානය ප්‍රකට කරමින් දේශනා කරන්නට යෙදුණු කර්මස්ථාන දේශනාවක් මටහන් දේශනාවක් වසයෙන් තමයි සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ වාසයකරපු වෙෙක්තරා බ්‍රාහ්මණයපුට බමුණෙකුට හිටියා එකම දුවක් මේ බමුණට දුවනියක් ලැබුණා තමන්ගේ දරුවා ලැබිච්ච දවසේ මේ බමුණ බොහෝම සතුටට පත් වනා ට දුවෙෙක් ලැබුණා කියලා සාමාන්‍යයෙන් ඇහැක් හනක් රැකබලා ගන්නා වගේ මේ තමන්ගේ එකම දරුවා මේ බමුණා බොහෝ මොහොදින් ආරක්ෂා කරමින් පෝෂණය කරමින් රැකබලා ගත්තා බොහෝ මොහොදට සොලොස් සැවිරිදි වයට පත්වනාට පස්සේ බුණ කල්පනා කලා මගේ දුවනය මම මේ තමත් කුල කුමරෙකුට ආවා විවාහ කරල දෙන්න ටෝන කියලා එහෙම කල්පනා කරලා මේ බමුණා නැවත සිතනවා මේ ලෝකයේ කිසිීම කෙනෙක් ඉස්පර්ස නොකරපු මලින් සරසලා තමයි ම මගේදීග දෙන්නේ ලෝකේ කිසිම කෙනෙක් ඉස්පර්ස නොකරපු අතින් වනත් පයින් වුනත් ඉස්පර්ස නොවුණු මලින් සරසලා තමයි මම මගේ දූ දීග දෙන්නේ. මෙන්න මේ කල්පනාව මේ විපරීතා දහස මේ බමුණා තුළ හටගත්තා. මේක හටගත්තායින් පස්සෙ බමුණ වේසුනා මේ ලෝකේ, අවුරු අත්ම ඉස්පර්ස නොකරපු මල් කොහේද තියෙන්නේ කියලා හොයන්න ඇහොයන්න පටන් ගත්තා නමුත් බමුණට එහෙම මලක් හොයාගන්න බැරිවුණා අවසානිමි බමුණ මල් සොයමින් යනකොට තරුණ බමුණු මානවක පිරිසකට මුණ ගැසුණ මේ පිරිස් කියනවා මොකද බ්‍රාහ්මණය මොකක්ද හොයන්නේ කට කියනවා මගේ දූ දීග දෙන්න මම මේ ලෝකේ කවුරුත් ඉස්පර්ස නොකරපු මලක් මල් හොයෙනවා මලින් සරසලා තමයි මම දූ දීග දෙන්නේ කියලා අන්න ඒතකොට මේ බමුණු මානවකයෝ මේ බමුණාගේ මේ විකාර අදහ සහලා එක උපහාසයට කොලොප්ප මටාරගෙන කාශ කරනවා ඇයි නුබ දන්නේ නැත්ද කවු ස්පර්ස නොකරපුමල් ඉස්පර්ස නොකරපුමල් උදුම්බරාමල් උදුම්බරාමල මේක කවුරුත් ඉස්පර්ස කරල නැ දිබුල් මල නැතන්හේ මත් නැත්තන් කියනවා අපි අට්ටික් කා මල කියලා මේ දිබුල් ම කවුරුවත් ඉස්පර්ශ කරල නෑ. ඒ මලින් සරසලා උබට පුළුවන්න දුවදීග දෙන්න. කියල කිව්වට පසෙමේ බමුණ වෙහෙසිලා හිටිය බමුණට ලොකු අදහසක්කාව කොහේද දිබුල් ගස්තියෙන්නේ. අචිරවති ගංගාවේ දෙපසේ දෑලේ දිඹුල් ගස් තියෙනවා. බමුණ කල්පනා කලා, මම දිබුල් මල් හොයන්න යන්න ටෝනී කියලා පසුදිනෑ. ආර අචිරවතී ගංගාව සමීපේට ගිය. ගිහිල්ල දැන් දිබුල් මල් හොයෙනවා. දිිබල් ගස්. තිබුල් ගස් කියන්නේ අට්ටික්කා. උදුම්බරා කියලත් කියනවා. මේ ගස්වල මල් හොයෙනවා. කඳේ මල් හොයෙනවා. අතු පතර මල් හොයෙනවා. කොලා අතර සැඟවී ඇත්දැයි කියා බලනවා. නමුත් බමුණට මේ දිඹුල්මල් සොයාගන්නට පුළුවන්කමක් වුණේ නැහැ. නමුත් බමුණා අදහස ඇතහැරිය නෑ. බලවත් උත්සාහෙෙන් අදහසකින් නැවත නැවතත් විමසා බලනවා. සන්ධයා භාගේ වෙනකොට ගගේ අනිත් පැත්තටත් ගියා. ගිල්ල මල් හොයෙනවා නමුත් මලක් හොයාගන්න බැරුණ වෙහෙසීමක් පමණයි. මේ දිබුල් වනයට වැඩම කරපු සාමීන් වහන්සේ කෙනෙක් දිවා විහරණයට දිබුල් ගහකට පිටදීලා දිවා විහරණය කරනවා භාවනාව එදෙනවා. මෙ සාමීන් වහන්සේ දකිනවා මේ බමුණාගේ මේ නොසන්සුංකම නොසන්සුන්කම මොකක් හරි යමක් හොයෙනවා. කුමන හෝ දෙයක් හොයෙනවා. එහෙම දැකලා බ්‍රාහ්මණයාගෙන් ප්‍රශ්න කරන බ්‍රාහ්මණය මොකක්ද හොයන්නේ කියලා. පිරිතුරු දෙනවා මම මේ දිඹුල් ගස්සල මල් හොයෙනවා. මොකටද බ්‍රාක්්මණය කියලා හනොකොට කිවවා මගේ ද මේ මල් කවරුත් ස්පර්ස කරලන මේ මලින් සරසලා තමයි මම මගේ දූදීග දෙන්නේ මෙන්න මේ විදියට ප්‍රකාශ කලා එතකොට සාමීන් වහන්සේ ප්‍රකාශ කරන බ්‍රාහ්මණය නොබව කවුරු හරි නොමග යවලා නැත්ත මුලාවට පත් කරලා මේ අට්ටික්කා ගස්සලට මේ උදුම්බරා ගස්වලට මල් කොහින්ද මේ ගස් මල් මල් දරණ ගස් නිිමි අටික්කා ගහට මල් නැහැකිව්වා. නමුත් මේ බමුණා ඒක පිඩිගත්තෙ නැහැ. මල් ඇ මල් ඇත කියන සංඥාවෙන්ම අතු පතරට වැදිලා මල් හොයෙනවා. ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කල මේ අට්ටික්කාග දිමුල් ගහට මල් නැහැ කියලා මල්. දරන ගහක් නෙමෙයි නමුත් මේ බමුණා ඒ අදහස පිළි ගත්ත නෑ අර වරදවා ගත්ත සංඥාව නැවිපරීත සං්ඥාව ඒ අදහසමුල් කරගෙන නැවත නැවතත් නැවත නැවතත් නැවත නැවතත් අර දිබුල් ගස් අතර අතුපතර යමින් වෙහෙසක්ම ලබනවා වෙහෙසක්ම ලබනවා නොසංසුන් කමක්ම ලබනවා ස්වාමීන් වහන්සේ මේ ක්‍රියාවදිහා බලාගෙන ඉන්නවා මේ බමුණා නැති මල් ගහක මල් හොයෙනවා මල් නැති ගසක මල් හොයෙනවා බමුණ මල් නැති ගසක මල් හොයෙනවා වරදවා ගත්ත සංඥාාවන් ඇත 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 කියන අදහසින් මල් නැති ගසක මල් හොයෙනවා එක දියාවුන් වහන්සේ බලං ඉන්නවා බමුණ වෙහෙසීමක්ම ලබනවා පීඩාවක්ම ලබනවා වෙහෙසීම පීඩාව ලැබුවට බමුණට එහෙම අදහසක් නෑ මල් තියෙනවා මල්තියෙනවා මල් ඇත මේ මලින් සරසා මගේ ද දීග දෙන්නේ කියන අදහසමයි ඒ ඔස්සෙම තමයි වැඩ කරන්නේ ස්මීන් වහන්සේ මේ දිහා හොඳට බලං ඉන්නවා ගද කමටහන තුළ වාසය කරන්නේ. උන් වහන්සේට වැටහෙනවා. මේ බමුණා යම්සේ නැති මල්ගහකමල් සොයන්නේද අන්න ඒ ආකාරයටම මමත් මේ සාරයක් නැති ආත්ම භාාවයක් තුළ සාරයක් සවේනවානි වෙද. මේ බමුණ නැති මල් ගහක මල් හයෙනවා මල් ඇත කියලා මමත් තඒ වගේම තමයි සාරයක් නැතිආත්ම භාවයක් තුළ සාරයක් ඇත 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 කියලා මේ විදියට සාරයක් හොයමින් යන ගමනක්ම එහෙනම් ඒ බමුණ තුළත් මා තුළත් වෙනසක් ඇත්ත නහ බ මල් නැති ගහක මල් හොයෙනවා මම සාරයක් නැති ආත්මභාවයක සාරයක් හොයෙනවා. එහෙනම් ඒ බමුණගේ ක්‍රියාවත් මගේ ක්‍රියාවත් දෙකම එකයි. වෙනසක් නෑ. මෙන්න මේ විදිටුන් වහන්සේගේ සන්තානය අරවිදියට අරමුණු වෙලා බමුණගේ කිය මගේ ක්‍රියාව මේක ක්‍රියා දෙකක් වුනත්. ඒ ක්‍රියා දෙකේම තිය නකම ස්වරූපය. මම මම වටිනාකමක් නැති ආත්ම භාවේක වටිනාකමක් හොයෙනවා නමුත් වටිනාකමක් හොයන්න බැහැ. අන්න සිත සකස් වෙනවා. විදර්ශනා අරමුණට සිත නැබුරුුවෙනවා සාමාන්‍යෙන් ධර්මය සඳහන් කරන්නේ ඉති අජ්්‍යත්තන්වා කායේ කායානු පස්සී විහරතිී. බහිද්ධවා කායේ කායානු පස්සී විහෙරති අධ්්‍යත්ත බහිද්ධවා කායේ කායානු පස්සී විහෙරති සමුදේ ධම්මානු පස්සීවා කායස්මින් විහරති වය ධම්මානු පස්සීවා කායස්මින් විහෙරති සමුදේ වය දම්මානු පස්්සීවා කායස්මින් විහෙරති අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ටිතා හෝත යවදේව ඥාන මත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නැචකංචිලෝකෙ උපාදියති ඒවම්පිකෝ භික්කවේ බික්හු කායේ කායානු පස්සී විහෙරති මේ කරපු දේශනාවට අනුවම බමුණගේ සන්තාානයත් අනුසාරීවම සකස්චෙනවා. මල් නැති ගහකමල් බමුණා හොයෙනවා සාරයක් නැති ආත්ම භාවේකමං සාරයක් හොයෙනවා දෙකමකයි ඉති අජ්‍යහත්තන්වා තමන්ගේ ආධ්‍යාත්මික කයදිහා බලනවා බහිද්ධවා කායේ කායානු පස්ස ඒ බාහිරකය නැත්තන්ගේ බාහිර ක්‍රියාව ඒකත් එකයි අජ්්‍යත්ත බහිද්ධාව ඒ බමනත්කයි මමත්කයි මේ විදියට මේ බ්‍රාක්්මණයාගේ කල්පනාව පිළිවෙලින් ගොනු වෙලා බොහෝම හොදට මනසිකාරයේ සකස් වෙන විදර්ශනා මඟට වීතියට සිත නැබුරු වෙනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා තමන් වහන්සේගෙන් කමටහන් ගත්ත ශ්‍රාවකයාගේ සන්තාානය ශ්‍රාවකයාගේ සන්තානය දැන් විදර්ශනා මාර්ගයට බැසගෙන විදර්ශනා වීතියට බැසගෙන අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ දිශාවට ආලෝකයක් යොමු කරනවා ආලෝකයක් යොමු කරමින් ගාතාවක් තමන් වහන්සේ වැඩඉහිදිනා අයුරු ප්‍රකට කරමින් ගාථාවක් දේශනා කරන මේවාට කියනු ඔබාස ගාතා කියලා ගාතාවක් උන් වහන්සේ දේශනා කරනවා මේ ගාථාව අවසං වෙනකොට මෙන්න මේ සාමීන් වහන්සේ ඒ වැඩසිටි ආසනයේ තුළදීම සෞ් කෙලසුම් නසලා උතුම් වූ රහත් භාවයට පත්වෙනවා උන්වහන්සේට අරිහත් මාර්ගක් ඥානය ප්‍රකට කරන්නට හේතුවෙච්ච දේශනාව තමයි මේ අපි මුලින් සඳහන් කළේ. දැන් එතකොට උන්වහන්සේ මනසිකාරය තමයි මේ බමුණා මල් නැති මල්ගහක මල් හොයෙනවා. මමත් සාරයක් නැතියාත්ම භාවයක සාරයක් හොහෙනවා. එහෙනම් ඒ, පමුණගේ වැඩිත් මගේ වැඩිත් දෙකක් නෙමි එකක්. මල් නැති මල්ගාක මල් හොයෙනවා සාරයක් නැති ආත්මභාවයකමං සාරයක් ඇත ඇත කියන සංඥාවෙන් මේ ගමනක්තුවනවා. මේ ආකාරයට තමයි මනසිකාරයේ සකස්සුනේ. අන්න එතකොට තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ යො නාජ්‍යගමා භවී සුසාරං. කිසිීම ආත්ම භාවයක නැත්ත ය නාජ්‍යගමා භවී සුසාරං කිසිීම භවක සාරයක් ඇත්තේ නැහැකිව් කිසිම භවක කිසි භක ය නාජ්‍යගමා භවේ සුසාරං මේ කාමභවේවත් රූපී භවේවත් අරූපී භවේවත් කොටින්ම කිව්වොත් මේ කාමරූ පාරූප කියන මේ තිස්සෙක් තලේ කොතනකවත්. සාරයක් ඇත්තෙ නැහැකිව්වා. යෝනාජ්‍යකම භවේසු සාරං කිසිීම ආත්මභාවයක සාරයක් නෑ. විචිනන් පුොප්පමිව උදුම්බරේසු හරියට උදුම්බරා ගසට එකව අට්ටික්කා ගසට දිමුුල් ගසට අ්ටි උදුම්බරා ගසේ මල් නෑ ඒ වගේ තමයි යන් කෙනෙක්ේ උදුම්බරා ගසේ මල් සොයනවනං ඒක වෙහෙසක් පමණයි වෙහෙසවීමක් පමණයි අන්න ඒ ආකාරයට යම් භික්ෂුවක් උදුම්බරා ගසට මල් නැත්තාසේ. ආත්ම භාවේ තුනත් සාරයක් නැත කියලා යම් වැටහීමක් පහල කර ගනීද සෝභික්කු ජහාතියෝර පාරං අන්න ඒ භික්ෂුව මෙන්න මේ පහලට යන ගමන ඕර පාරය ස්වභික්කු ජාතියෝර පාරං එභික්ෂුව මෙන්න මේ පහලට යන එමත් නැතන් සංසාර ප්‍රවාහය සසරට වැටෙන මග ගමන බලක්වනවා පුරගෝ චින්න මිවත චම්පුරාණන් පුරගයා තමන්ගේ දිරාගිය හැව උරගයා කියන්නේ උරයින් ගමන් කරන කෙනා සර්ප විශේෂ තමන්ගේ දිරාගියපු පරණ හැව අතහරින්නේ බොහෝම පිළිකුලින් පිළිකුලින් දිරාගිය හැව අයින් කරන්නේ බොහෝ විට එක්කෝ උමම්බිලයකින් ගස් බිලයක් අතරින් ගමන් කරලා ඒක ගලවා දමලා නගුට පවා අවසානීදී සලලා ඒ දෙසවත් නොබල ඉතාමත්ම පිළිකුල් කරලා තමයි. ඒ දෙසටවත් හැරන්නේ නැතිව යන්නට යන්නේ. ඒ වගේ තමයි යම් භික්ෂුවක් යොනාජ්‍යගමා භවේසු සාරං මේ භවයේ කිසිීම සාරයක් නෑ. විචිනම් පුප්පමිව උදුම්බරේසු. උදුම්බරා ගහට අට්ටික්කා ගහට මල් නැත්තාස භවේ සාරයක් නෑ යකෙනෙ. සාරයක් හොයෙනවනං සාරයක් දකින්න බෑ. හරියට උදුම්බරා ගහින් මල්හො යන්නා වගේ. මේ වැටහීමයන් කිසි භික්ෂුවකටාව නං සොභික්කු ජහාතිෝර පාරන්.ඒ භික්ෂුව මෙන්න මේ ඕර පාරය සසරට වැටෙන මග සසරට යන ගමන නතර කරනවා. කොහොමද. උරගෝ චින්නමිව තචම්පුරාණං උරගයා තමන්ගේ දිරාහ ගියපු හැව අයින් කරලා පිළිකුලින් යන්නසේ මේ භවත්ත්‍රයම අයින් කරනවා මොකද භවේ කොතනකවත් සාරයක් ඇත්තෙ නෑ අපි හිතුෝති මේ කාම භවේ මෙහෙමයි කියලා කාමලෝකෙ කොලොස්තලේම නැත්තන් සත්්‍ය කාම සුගතියම මේ කාමලෝකයේ කොතනකවත් සාරයක් නැහැ කාමලෝකයේ පා කියලා සමහර විටා රූපී ලෝකයේ අල්ලගන්නවා රූපී ලෝකය රූපාවචර බඹතලය මෙතන සැප මෙතන සැප මෙතනයි නිෂ්ටාව කියලා නමුත් එතනස් සාරයක් ඇත්ත නැහැ සමහර කෙනෙක් රූපී බඹතලයත් අතහැරලා. අරූප බඹතලයකට සිත යොමු කරනවා. නාමකයින් පමණක් කීවත් වෙනවා. කල්ප ලක්ෂ කෝටි ගණන් ඒ ඒ බඹතලවල වාසය කරමින් ඒ උතුම් බ්‍රහ්ම සුවයන් වින්දනය කරනවා. නමුත් එතනත් සාරයක් ඇත්ත නැහැ මොකද බ්‍රහ්මරාජයා වනත් රූපතලී ඉන්න බ්‍රහ්මරාජයා වනත් තමා විසින් සකස්කරපු ඒ සංස්කාර ගොන්න සකස් කිරීම කර්මවේගය අවසං වනාට පස්සේ එතනින් චුතවෙනවා. රූපී බ්‍රහ්මයා වනත් එහෙමයි තමන් විසින් ප්‍රස්කරගත්තේ කර්මවේගය අවසන් වෙනකොට එතැනින් පිරිහෙනවා ඒ හැම කෙනෙකුටම පොදු ධර්මතාවේ තමයි හැම කෙනෙකුටම මේ ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් සෝක පරිදේව දුක්දොම් නස්වලින් මිදන්නට පුළුවන්කමක් නැහැ ඒක නිසා තමයි තුම් භවයම සාරයක් නැති තැනක් විදිට වහන්සේ දේශනා කළේ නත්තිකෝචි බහෝ නත්තිකෝචි බහෝ මිච්චෝ ඉතිඋත්තන් මහිසිනා මේ තුම් භීම නත්තිකෝචි බහෝ නිච්චෝ ඉතියුත්තං මහිසිනා තුම් භවීම සාරයක් ඇත්තේ නැහැ කියන එක බුදුරජාණන් වහන්සේගේ දේශනාව කොතනකින්ත් එහම පිහිටක් ලබන්නට පුළුවන්කමක් නෑ තුම් භවේමා අපි අරමුණු කරන්නේ අවිද්‍යාවෙන් තන්හාාවෙන් උපාධානය. අවිද්‍යාවෙන් තමයි අරමුණු කිරීම කරන්නේ. අවිද්‍යාවෙන් අරමුණ දෙනවා. අරමුණු කිරීම. තන්හාවෙෙන් තමයි අල්ලගන්නේ මෙතන තමයි සැප, මෙතන තමයි සැප කියලා. ඊට පස්සේ උපාධන කරගන්නවා. උපාධානය කියන දැඩිව ගන්න දුරක් ග්‍රහාණය. දුරක් ග්‍රහණයෙන් ගන්න මෙතනම තමයි මෙතනම තමයි කියලා. එතකොට අවිද්‍යාවෙන් අරමුණු කලා තන්හාවෙෙන් ගත්තා. උපාධානයෙන් දැඩි කරගත්තා. අවිද්‍යාව අපි සඳහන් කරනවා නිතර අවිද්‍යාව හරියට, ය දෙසට දෑත දිගු කිරීම වගේ කියලා. තන්හාව දිගු කරපු දෑතට යමක් ගැනීම වගේ. උපාධානය ගත්තදේ දැඩිකර ගැනීම වගේ. මොකද වෙන්නේ කාමලෝකයේ වනත් එහෙමයි. රප අරූපී ලෝකේක වුනත් එහෙමයි ඒ සත්‍යයෝ ඒ තැන්වල ඒ භවයන් අරමුණ කළේ විද්‍යාතන්හා උපාධානීමයි. ඒ විදියට අරමුණු කරලා ඒ තැන්වලවාසය කරනවා ඒ සංස්කාර ධර්මරාශය ගෙවීගියායින් පස්සේ නැවතමතාවක් සසර කොතන කොහෝ හරි කොතනකෝ හරි වැටිලා මේ ජාතිජරා මරනාාදී දුක්වල ගිලිලවාසය කරනවා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තන්හා දුතිියෝ පුරිසෝ දීග මදධාන සංසරං ඉත්ත භාව්ඥතා භාාවං සංසාරං නාති වත්තතිී කියලා තන්හාව දෙවැනි කරගත්ත පුරුෂයා තන්හා දුතිියෝ පුරිසෝ තන්හාාව දෙවැනි කරගත්ත පුරුෂයා දීග මද්්‍යාන සංසරං අති දිීර්ග සංසාරයක ගමන් කරනවා. දීර්ග සංසාරයක ගමන් කරනවා. ඉත්ත බා ව්්‍යතා භාවන් එතන මෙත මෙතන එත මෙතනින් එතනට එතනින් මෙතනට එහෙම යන ගමනක් සංසාරං නාතිවත්තති කවදාකවත් සංසාර ගමනි නිමාවක් දකින්නට, ලුවන්කමක් නැහැයි කිව්වා. කවදාකවත් පුළුවන්කමක් නැහැ. කිසි දවසක පුළුවන්කමක් නැහ. මොකද තන්හාාවෙන් තමයි අපි පැවැත්ම අල්ල ගන්නේ. අවිද්‍යාවෙන් අරමුණු කරලා තන්හාවෙන් ගන්නවා. මෙතනයි සැප. මෙතනයි සැප බඹතලයට ගියපු බ්‍රහ්මරාජය, මෙතනයි සැප මෙතනයි නිෂ්ටාව මෙතනයි පරමාත්මය මෙතන තමයි නිවන ගිලෙනවා රූපී බ්‍රහ්මයාත් එහෙමයි යත් එතෙන්ට ගියාට පස්සේ මෙතනයි සැප මෙතනයි නිෂ්ටාව මෙතන තමයි පරමාත්මය අවසානයේ නිවන මෙතනයි නිත්‍ය දුව ශාස්ත්‍ර තවිපරිනාමී ස්වභභාවේ තමයි මේ ඒවගේම තමයි කාමාවචර දෙවිය එක් වුුණත් එහෙමයි මනුස්සලෝකේ ජීවත්වන මනුස්්‍යයන් වනාපිත් එහෙමයි ආත්මභාවේටාපි බැඳිලඉන්නේ ආත්ම භාවේටාපි ඇලිල ඉන්නේ මේ රූපය මම වේදනාව මම මගේ සංඥාව සංස්කාර විඤ්ඥාන මම මගේ මේ විදියට මෙආත්ම වාවයට අපි බැඳිල ඉන්නේ. ඒවගේම තමයි ඇතිරි සංගත සත්්‍යයක් වුනත් මහි බල්ලෙක් වුනත් අසුජු ගොඩක ඉන්න පණුවෙක් වනත් ඒවගේ මසුචු ගොඩක ඉන්න හුරෙක් වුනත් තමන්ගේ සැපේතන තමන්ගේ ලෝකේ තන අපි කවුරුත් ඒ විදියට තමයි අරදවා ගත්ත සං්ඥාවින් අර විපරීත සං්ඥාවින් ඒ පැවැත්මට බැඳිලා පැවැත්මට ඇැලිලා ඒ පැවැත්ම තුළ කිමිදිලා නිමක්න වෙලා වාසය කරනවා මෙතනයි සැප මෙතන සැප මෙතන තමයි සැප මෙතනයි සැප කියලා ඒ විදියට ඒ තම තමන්ගේ ආත්ම භාවේ තුළ බැඳිලා ඇලිලා වාසය කරන තත්්‍ර තත්්‍රාභිනන්දිණි සෙයතිීදන් කාමතන්හා භවතන්හා විභවතන්හා තත්්‍රතත්්‍රා භිනන්දිනිි ඒ ඒ සත්වයෝ ත්‍රතත්්‍රා බිනන්දිනිි ඒ ඒ තැන්වල වෙසසින් ඇලිලා වෙසසින් ඇලිලා සයතිීදන් කාමතන්හා භවවතන්හා විභවතන්හා තන්හාවි භවතන්හාවිං විභවතන්හාවිං මේ තැන්වලට ඇඩිලාවාසය කරනවා වාසය කරන නිසා ගමනක් හැදෙනවා සසරක් හැදෙනවා සංසාර ගමනක් හැදෙනවා සංසාර ගමනේ නිමාවක් දකින්නට බැහැ ඒකයි දේශනා කරේ සංසාරංනාාති වත්තති පවදාකවත් සසරගමනේ නිමාවක් දකින්නට බැහැ කියලා. සංසාරං නාතිවත්තති සසරගමන නිමාවක් දකින්නට පුළුවන් කමක් නැහැ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භවේසාරයක් නැහැ. කිසිම භවයක. කිසිීම භවයක දුක්කාතයේ බොහොමකම් මට්ටන්. තන්හා සමුදයෝ භවේ කියල දේශනාව සඳහන් වනවා මේ ත්‍රයිභූමික සංසාර ෘර්තයම දුකක් වසයෙන් දේශනාකදී දුකක් ඒක දුකක්ම පමණයි එක සාරයක් ඇත්ති නෑ නිරෝධහෝනාම නිබ්බානන් ඒ ඒ දුකින් නිදහස් වීම නිමන වශයෙන් දේශනා කළා එතකොට යන් කෙනෙකුට වැටහීමක් එයි ද මෙන්න මේ ආත්මභාවේ තුළ සාරයක් නෑ ආත්මභාවේ තුළ සාරයක් තිවේනම් අපට ඕන ඕන හැටියට මේ ආත්ම භාවේ පරිහරණය කරන්නට අනුපාලනයේ කරන්නට පුළුවන්කමක් තියෙන්න්නට නමුත් එහෙමනෑ. නමුත් අරසාමීන් වහන්සේට අ බමුණාගේ විපරීතා දහස විපරීත කල්පනාව ඒ විපරීත හැසිරීම උන්වහන්සේට කර්මස්ථානය සකස් කරන්නට හේතුවා. බුණ වරදවා ගත්ත සංඥාවකින් මේ නැති මල් ගහකමල් හොයෙනවා. මමත් වරදවා ගත්ත සංඥාවකින්. නැති ආත්මභාවේක සාරයක් හොයෙනවා. සාරයක් නැති ආත්මභාවක සාරයක් හොයෙනවා ඒ කාරණ දෙක මේකයි කරුණු දෙකක් වුුණාට මේ එකම කාරණාව කියන තැනටුන් වහන්සේගේ සිත නැබුරුුණා නැති ආත්මභාවක සාරයක් හොයෙන කෙනෙක් මම. අක නිසා තමයි සඳහන් කරන්නේ උපනිශ්‍රය සම්පත් හොඳින් මුහුකුරා ගියපු සසර පාරමී ධර්මයන් මුහකුරා ගියපු සසර වඩන ලද සිත් ඇත්තාට ධර්මාව බෝධයට තැනක් නැහැ නිශ්චිත තැන මෙතනයි කියන කතාවක් නැහැ සාමාන්‍යයෙන් විදර්සනාවට අරමුණු වෙන්නේ සංස්කාර සංස්කාර සකස්ච්ච ධර්ම හේතුූන්ගෙන් හටගත්ත ධර්ම. එතකොට සංස්කාර තමයි විදර්ශනාවට ආරමුණ. සසර භාවිත සන්තානයක් ඇත්තාට අවබෝධඥානයේ ලබන්නට තැනක් නෑ. තැන තමයි ඉන්න තැන එතන ගසක්්‍යයට වෙන්න පුළුවන්, සක්මන වෙන්න පුළුවන් ධර්ම ශ්‍රවනය වෙන්න පුළුවන්. පාතාලයේ වෙන්න පුළුවන් කොතනක හිටියත් නිසි මොහොතේ අවබෝධය පිහිටනවා. එකට සසර පුරුදු කරන ලද භාවිත සන්තානයක් වඩනලද සන්තානයක් වැඩුව සිතක් තියෙන්නට ඕනිේ.ඒ වැඩුව සිත් ඇත්තාට තමයි මේ සියල්ලක්ව සංස්කාර. සංස්කාර තමයි භාවනාවට විදර්සනාවට අරමුණ එතකොට නිසි මොහොතේදී ඒ අවබෝධක්ඥානයේ ලබනවා ඒ එහෙමයි ධර්මය ස්වභාවය එදා එදාර පසේ බුදුරජාණන් වහන්සේ ආත්ම භාවය වසයෙන් එක්තරා අවස්ථාවක රජතුමා රජෙක් වසයෙන් පහළ වෙලා තමන්ගේ අන්තක්පුර බිසවුන් අතරින් රාජකීය බිසව නෙමෙයි එක්තරා බිසවක් එක්ක උද්‍යානයට නැතං උයන් සිරි සඳහා රාජකීය උයනට ගමන් කරනවා රාජකීය උයනට ගමන් කරපු රජතුමා මේ අන්තක්පුර බිසවත් එක්ක උයන්සිරි නරබලා තාව කාලිකව පනවන ලද සිරි යහනේ සැතපී ඉන්නවා සත ඉන්න රජතුමා දකිනවා බොහෝම සංසුන්ව පුරාකෘත මහා පුුණ්්‍ය ශක්තියක් වාසනා ගුණයක් ගෙනාපු රජතුමා බොහෝම සිහියෙන් නුවනින් හිටියේ රජතුමා සිරි යහනිදී දකිනවා දේවියගේ එකාතක එක වලල්ලයි අනිත් වලල්ලේ අනිත් අතේ වලලු දෙකයි බොහෝම සහියෙන් කල්පනාවෙන් සිටින රජතුමා දකිනවා මේ තනිවලල්ලට ගැටුමක් නැහැ නමුත් මේ වලලු දෙකක් තියෙන අතේ වලලු දෙකට ගැටුමක් තියෙනවා ගැටුම කියන්නේ එකට ගැටීමෙන් හට ගන්නා හඩ එක අතක එක වලල්ලයි වලල්ලට හනක් නෑ මොකද ගැටින්න තැනක් නෑ නමුත් වලලු දෙකක් තියෙන අති වලලු දෙකේ ගැටුමක් තියෙනවා හඩක් නගනවා හඩක් නගනවා අන්න ඒතකොට බොහෝම සිහියෙන් නුවනින් සිරිහානයේ හිටිය රජතුමාට සිත යන්නේ ඉතින්ට වලල්ලට ගැටුමක් නැත වලලු දෙකට ගැටුමක් තියෙනවා එම් තනිවෙච්ච තැන ගැටුමක් නෑ දෙදනෙක් ඉන්න තැන ගැටුමක් තියෙනවා දෙදෙනෙක් ඇති තැන ගැටුමක් තියෙන තනිවෙච්ච තැන ගැටුමක් නෑ දෙකක් ඇති තැන ගැටුමක් තියෙනවා අන්න හේතුව නිසා තමයි එහනම් පලය පලේ නිසා තමයි හේනංහතුව හේතුව බිඳනං පලයක් නැහැ හේතුව අයින් කරානං පලයක් නැහැ පලයායින් වෙනකොට හේතුවකුත් නෑ එහන අවිද්‍යාව නිසා තමයි තන්හාව නිසා තමයි මේ දුකය තන්හාාව දුරු කලා නම් මේ දුක නැහැ. කියල අන්න පටිච්ච සමුපපන්න ආකාරව. අවිද්‍යාව හේතුවෙන් සංස්කාර. සංස්කාර හේතුවෙන් විඤ්ඥානය, විඤ්ඥානයේ හේතුවෙන් නාමරූප. නාමරූප හේතුවෙන් සලායතන. සලායතන හේතුවෙන් පස්ස. පස්ස හේතුවෙන් වේදනා පිළිවලින් මෙන්න මේ ආකාරයට. පටිච්ච සමුපපන්නා කාරව, සංසාර චක්‍රය භව චක්‍රය පිළිවෙලින් පටිච්ච සමුපපන්නා කාරව පැටහෙන්න පටන් ගන්නවා. තනිවෙච්ච තැන ගැටුමක් නෑ. දෙකක් ඇති තැන ගැටුමක් තියෙනවා. දෙකක් ඇති තැන ගැටුමක් තියෙනවා. තන්හාව දුරු වනානං මේ දුක නැහැ. අන්හාාව හේතුවෙන් තමයි දුකහටගන්නේ. අවිද්‍යාවෙන් සංස්කාර කියලා පිළිවෙලින් මෙන්න මේ පටිච්ච සමුපපන්නාකාරව. මේ දුක්රැස මේ සංසාර චක්‍රය. භව චක්‍රය උන්හන්සේට අරමුණවෙන්න පටන් ගන්නවා අර නිදාසිටි සිරියහනේදී තමයි. පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ. අමාත්‍යවරු ඇවිල්ල කතා කරනවා මහරජ කියලා. දකට ප්‍රකාශ කරනවා මම රජෙක් නෙමෙයි. එහෙම වෙන්න කොහොමද මම පසේ බුදු කෙනෙක් කියනවා. පසේ බුදුවරුුව හොම නෙමෙයි කියනකොට එහෙනම් කොහොමද කියලා. ශ්‍රී හස්තෙන් තමන්ගේ කළඹ අල්ලන සැනිම්ම. සංසාරගත වාසනාගුණ මතුවෙලා ඉරිදිහෙම්ම පාත්‍ර සිවුරු කේසක් හේදනය වෙලා ආකාසේට පැනනැගිලා දේශනා කරනවා බලලු දෙකක ගැටීම දැකලා තමයි මම බසේ බුද්ධත්වයට පත් වනේ කියලා. අන්න ඒනිසා තමයි සඳහන් කරන්නේ අවබෝධයට අවබෝදය ලබන්නට සුවිශේෂී තැනක් නෑ අපි හොඳින් සිල්ගුණ දහන් වඩලා බණභාවනා වඩලාම අනිත්‍යතාවේ දුක්කතාවේ විපරිනාමතාවේ මේ කියන ත්‍රලක්ෂණ සම්මර්සනය කැරමින් විදර්ශනා කරපු උතුමාටඒ අවබෝධය ලබන්නට නිශ්චිත තැනක් නෑ මෙතනයි තැන කියලා තැනක් පෙන්නන්නට පුළුවන්කමක් නැහැ. නිසි මොහොතේ ඒ අවබෝධය ලබනවා ඒ නිසා තමයි අ සාමීන් වහන්සේට බමුණගේ ක්‍රියාව තමන්ගේම ක්‍රියාවක් විදියට වැටහෙන්න පටන් ගත්ති ඒ බමුණ කරන ක්‍රියාවත් මගේ ක්‍රියාවත් අතර වෙනසක්න එකම ක්‍රියාවක් මල් නැති ගහක මල් හොයෙනවා සාරයක් නැති භවේක මම ස්සාරයක් හොහෙනවා. අන්න ගැලපෙනවා ධර්මයට ඉති අජ්‍යත්තන්වා කායේකායානු පස්සි විහෙරති, ආධ්‍යාත්මික කය තමන්ගී. අර බාහිරකය, අන්‍යයාගේ කය, එතනත් තියෙන්නේ ඒස්වභාවේම, මෙතනත් තියෙන්නේ ඒස්වභාවේම. අජ්්‍යත්ත බහිද්ධවාක්. ඒ අධ්‍යාත්මික වූදේත් බාහිර වූදේත් තුළ දෙකම තුළති එ එකම ස්වරූපය එකම ස්වභභාවය. වෙනසක් නෑ එකම ධර්මරාසිය. මේ විදියට කල්පනාවන් ගුණුවෙලා යනකොට නැචකංචි ලෝකෙ උපාධියති. මේ ලෝක උපාධාන වශයෙන් ගන්න කිසිී දෙයක් නෑ. අනිශ්චිතෝච විහරති. අනිශ්‍රිතව නිශ්‍රයක් නෑ. නිශ්‍රයක් නෑ ඇසුරක් හේතුවීමක් ආසේවනයක් ඇත්තන අනිශ්‍රිතයි ආසේවනය ලබන්නේ අවිද්‍යාතන්හාවින් අවිද්‍යාතන්හා උපාධානීෙන් ලබන ඒ ආසේවනය නිශ්‍රයවීම මෙතන ඇත්තන අනිශ්‍රතෝච විහරති අනිශ්‍රිත වවාසය කරනවා නිශ්‍රතයාට තමයි ඒ කම්පන ශෘතියාට තමයි හටගන්න කම්පන බය බිරාන්තවීම් ශලන හටගන්නේ එතකොට අනිශ්‍යිතෝච විහිරති අනිශ්‍රතවාසය කරනවා ලෝකයේ කිසිීම දෙයක් උපාධාන වසයෙන් ගන්න දෙයක් නෑ කිසි දෙයක් ගණ්ඩ දෙයක් නෑ මොකද හැම දෙයක්ම අනිත්‍ය දුක්කානාත්ම වසයෙන් ඒ සම්මර්ශනය සකස් වෙලා නිශ්‍රේවීමක්න අනිශ්‍යිතයි සාමාන්‍යයෙන් දේශනාව සඳහන්මයි නිශ්‍රිතස්ස චලිතන් නිශ්‍රයාට තමයි චලිත කම්පන අනිසිතෝචන චලිතන් අනිශ්‍රයාට චලිත නෑ ය තන්හාව අවිද්‍යාතන්හාව ඇත්තාටමයි බය උපදින්නේ. අවිද්‍යාතන් හා නිරෝධ වුණු කෙනාට බයක් නෑ චලිතනෑ බය බිරාන්තවීම් නැහැ වැටහීම ආව වැටහීම එනකොටේ කෙනා පරුවතයක් වගේ මොනම විදියකවත් කම්පන නෑ තැතිගැනීම නැහැ කිසිදකින් උන්නත භාවයක් පෝනත භාවයක් නෑහ චලිත නැහැ උඩ යන්නෙත් නහ යටයන්නෙත් නැහැ මහා පරුවතයක් වගේ. වාසය කන ලෝකේ හැම දෙයක්ම දුරස් කරලා. බුදුරජාණන් වහන්සේ මෙතනදී අර සාමීන් වහන්සේ අරමුණු කරලා දේශනා කළේ ඒකයි. කිසිීම භවයක සාරයක් ඇත්තෙ නැහැ. ආත්ම භාාවයක සාරයක් හොයන්න බැහැ මේ සියල්ලක්ම ඇතිවෙලා නැතිවෙලා යන ධර්මරාසියක් පමණයි. ඒවා ඇතිවෙලා නැතිවෙලා යන ධර්මතා වසයෙන්ම නැත නැත් නැවත නැවතත් සම්මර්සනයටපි ගන්නටුවනි අනිත්‍ය දුක්ඛණාත්ම වසයෙන් අනිත්‍ය දුක්ඛනාත්ම වසයෙන් නැවත නැවතත් සම්මර්ශනය කළ යුතුයි නැවත නැවතත් සම්මර්ශනය කළ යුතුයි ඒ සම්මර්ශනයෙන්ම තමයි අවබෝධක්්ඥානය ලැබීමේ භාග්‍ය වාසනාව සැලසෙන්නේ ඒ නිසා උදුම්බරා නැත්තං අට්ටික්කා මල් ගහේ මල් නැත්තේ යම් සේද ඒ වගේ කිසිීම භවේක සාරයක් නැත කියලා යම් වැටහීමක් ආවානං අන්න අර උරගයා තමන්ගේ පුරාණ හැව අයිංකරලා පිළිකුලින් දුරින් දුරසට යන්නාසේ මෙන්න මේ භවත්්‍රයේම දුකින් ඥානවන්තයා දුරස් වෙනවා තුම් භවේම තුම් භවේම එකම දුකක් නත්තිකෝචි බහෝ නිච්චෝ භවේ නිත්‍ය භාවයක් නෑ ඉතිවඋත්තන් මහි සිනා මේක තමයි මහා ඉර්ෂි බුදුරජාණන් වහන්සේගේ අදහස තුම් භවේම එකම දුකක් වසයෙන් තමයි වදාලි දුක්කාතේ බොහුමකං වට්ටං තන්හා සමුදයෝ භවී නැතුක්කහතේ බොහොමකං වට්ටන් ත්‍රයිභූමික සසරම දුකක් තන්හා සමුදයෝ භවිී තන්හාවෙෙන් මේ කහට ගත්ති ඒ නිසා භවත්්‍රයේම දුකක්ෂේ දැකලා දුක උපදවන හේතුව තන්හාව වශයෙන් දැකලා ඒ දුකත් දුකවඋපදවන හේතුවත් නිරවශේෂ වශයෙන් දුරු කිරීම ඒ තමයි නිරෝධය නිවන ඒ සඳහාවන මාර්ග ප්‍රතිපදාව තමයි මාර්ග අංග අට ආර්්‍යෂ්ඨාංගික මාර්ගය. ඥානවන්තයා ඒ මාර්ග ධර්ම සේවනය කළ යුතුයි. ඒ නිසා විශේෂයෙන්ම උදුම්බරා නැත්තං අට්ටික්කා මල් සොයාගෙන ගියපු. ඒ බමුණාගේ විපරීත සංඥාව. විපරීත සංඥාව විසින්. සාමීන් වහන්සේගේ කමටහන පාරිසුද්ධත්වයට පත් වනා. කොහොමද අපි කාටත් තියෙන විපරීත කල්පනා. විපරීත අදහස්. විපරීත අදහස් වලින් තමයි පිරිල තියෙන්නේ. වරදවා ගත්ත සංඥාව. මිරිගුව ඔස්සේ දුවන මුවා. විපරීත කල්පනාවෙන් යන්නේ. ඊ ලාසරන වෙනවා. ඒවගේම තමයි කෑල මලට වසී වෙච්ච. වනේවාසය කරන අර ජරසිගාලයා කෑලමල් දැකලා ඒ දිසාවම බලන් ඉදින් වෙහෙසීමට පත්වෙනවා කවදාකවත් එයින් සැහීමක් ලබන්නේ නෑහ ඒ වගේම තමයි අපි හැම දෙනාමත් තත්‍ර තත්්‍රාභිනන්දින ඒ ඒ තැන්වලට වෙසසින් ඇඩිලා ආත්ම භාවේම සාරයක්කොට වාසය කරන්නටුත් සහවත් වෙනවා. සංසාරගමනී නිමාවක් දකින්නට පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් උගන්වා වදාලේ මේ සියලු සංස්කාර අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ උන්වහන්සේලා පහලවීමෙන් බලාපොරොත්තුවන එකමධර්මය අට්ටක්කරාතිීනි පදා සම්බුද්ධයන පකාසිතා කියන. මේ එකම ධර්මයයි. ඒ නිසා පින්වතුන් සියලු දෙනාටම මේ උතුම් වූ ධර්මදාන මේ කුසලය ධර්මක් ඥානය හොඳින් වඩාගෙන සසරදුක් දුරු කරලා ලබන නිර්වානාව බෝධය පිණිසම හේතුවාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න.